හැමෝටම සුබ දවසක් මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපි හැමෝටම වැදගත් වන කාරණාවක් ඔයාලා දන්නව ඇති අපේ ෆෝන් එකේ ප්‍රධාන වශයෙන් ස්පීකර් වර්ග දෙකක් තියෙනවා ඔයාලට මේ උඩින්ම පේන ෆෝන් එකේ උඩින්ම තියෙන ස්පීකර් එක මේකෙන් වෙන්නේ අපිට වෙන කෙනෙක්ගෙන් කෝල් එකක් ආවම පස්සේ අපිට එයා කියන දේ ඇහෙන්නේ මේ ස්පීකර් එකේ අපි හැමෝම ඒ ගැන දන්නවා ඒ වගේම අපි සින්දුවක් වීඩියෝ එකක් බලද්දී මේකේ සවුන්ඩ් එක අපිට ඇහෙන්නේ ඔයාලට මේ පේන ෆෝන් එකේ පිටිපස්සේ තියෙන ස්පීකර් එකේ බැරි වෙලාවත් අපි මේ ස්පීකර් එක පිච්චුනොතින් පිටිපස්සේ තියෙන ස්පීකර් එක පිච්චුනොතින් ෆෝන් එකේ අපිට සින්දුවක් අහන්න වෙන්නේ නැහැ ඒ වගේම වීඩියෝ එකක් බලන්න වෙන්නේ නැහැ එහෙම අපිට සවුන්ඩ් එක අහන්න වෙන්නේ හෑන්ඩ් ෆ්‍රී එකක් පාවිච්චි කරලා ඉතින් මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඔයාලට ඒ වගේ ඔයාලගේ ෆෝන් එකේ පිටිපස්සෙන් තියෙන ස්පීකර් එක පිච්චිලා නම් ඔයාලට පුළුවන් මේ ෆෝන් එකේ උඩම තියෙන ස්පීකර් එකේ මේ හැම දෙයක්ම කරගන්න ඉතින් ගොඩක් අය දන්නේ නැහැ කොහොමද අපේ ෆෝන් එකේ මේ ඉස්සරහා තියෙන ස්පීකර් එකෙන් සින්දුවක් අහනකොට ඒකේ සවුන්ඩ් එක අපි අහන්නේ කොහොමද කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ කොහොමද අපේ ෆෝන් එකේ පිටිපස්සේ ස්පීකර් එක පිච්චුනොතින් අපි මේ ඉස්සරහා තියෙන ස්පීකර් එකෙන් වැඩක් අරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න දිගටම. වීඩියෝට යන කලින් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහැන්ත රතු පාට subscribe button එක click කරලා මගේ channel එක subscribe කරන්න කියලා තවකින් ආදරෙන් ඉල්ලනවා. අපි ගිහින් බලමු වීඩියෝ එකට. හැමෝටම සුබ දවසක්. ගොඩක් අය හිතන් ඉන්නේ අපේ ෆෝන් එකේ ඉස්සරහා තියෙන ස්පීකර් එකෙන් අපිට වෙන්නේ වෙන කෙනෙක්ගේ කෝල් එකක් අපිට අහන්න පුළුවන් කියලා විතරයි. හැබැයි ගොඩක් අය දන්නේ නැහැ අපිට මේකෙන් සින්දු අහන්න වීඩියෝස් බලන වගේ වයි සවුන්ඩ් එක සේර මේ ස්පීකර් එකෙන් අරගන්න පුළුවන් කියලා. බැරි වෙලාවත් ඔයගේ ෆෝන් එකේ පිටිපස්සෙන් තියෙන ස්පීකර් එක පිච්චිලා නම් නැත්නම් ඒක ඇහෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මේ ඉස්සරහින් තියෙන ස්පීකර් එක පාවිච්චි කරන්න. ඉතින් ගොඩක් දෙනෙක් දන්නේ නැති හින්දා මේ වීඩියෝ එකට වැදගත් වෙයි කියලා හිතනවා. ඒ නිසා මේ වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. ඔයා මුලින්ම Play Store එකට ගිහිල්ලා මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඔයාට මම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා link එක පල්ලා description එකෙන් දාන්නම් ඔයාට පුළුවන්. එතනින් ගිහිල්ලා ලේසියෙන්ම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. MB5ක් වගේ පොඩි ඇප් එකක්. මම මේ විදිහට ඇප් එක ඕපන් කරගන්නවා. ඇප් එක ඕපන් කරගනිද්දී වාගේ වෙනස් විදියට ඕපන් වෙන්න පුළුවන් සමහරට පර්මිෂන් ඉල්ලන්න පුළුවන්. ඔයා ඒකට ඇලව් දීලා මෙන්න මේ විදියට ඕපන් වෙන්න. ඕපන් වුණාම පස්සට මෙන්න මේ වාගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්. මේකේ තියෙන උඩින් 3 line ඔයා ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරා නැත්නම් පස්සේ ඔයාට මෙන්න මේ වාගේ බලා ගන්න පුළුවන් all file videos folder කියලා මේ වාගේ list එකක් තියෙනවා. මේකෙන් ඔයාලට පුළුවන් මේ වීඩියෝ කිනේ ක්ලික් කරාන් පස්සේ වාගේ ෆෝන් එකේ තියෙන ඔක්කොම වීඩියෝ ටික බලා ගන්න. ඉතින් ඔයාට කිසි වෙනසක් වෙන්නේ නැහැ. කලින් තිබ්බ විදිහ තමයි මම වීඩියෝ එක බැලුවත් ඕපන් වෙන්නේ. සවුන්ඩ් එක තමයි වෙනස් වෙන්නේ. ඔයගේ ෆෝන් එකේ උඩින්ම තියෙන ස්පීකර් එකෙන් තමයි සවුන්ඩ් එක ඇහෙන්නේ. සවුන්ඩ් එකෙත් කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් මේ ඕල් ෆයිල් කියන මම මෙතන සිලෙක්ට් කරගන්නවා. මේකෙදී අපේ ෆෝන් එකේ තියෙන සින්දු මියුසික් දේවල් අපිට බලා ගන්න පුළුවන්. මම මෙතනින් සින්දුවක් ඕපන් කරගන්නවා. ඉතින් ඔයාට මේක තේරෙන කන්නේ මේක ස්ක්‍රීන් රෙකෝඩ් එකක් නිසා මේකේ සින්දු ඇහෙන්නේ පිටිපස්සෙන් තියෙන ස්පීකර් එකෙන්ද උඩින්ම තියෙන ස්පීකර් එකෙන්ද කියලා. ඉතින් ඔයාලට මේ ඇප් එක අරගෙන පාවිච්චි කරලා බලන්න පුළුවන්. මම මේ විදිහට සින්දුවක් ඉතින් මම මේ විදිහට සින්දුවක් ඕපන් කරගත්තාන් පස්සේ වෙනද අපේ ෆෝන් එකේ පිටිපස්සෙන් තමයි ඒ සවුන්ඩ් එක ඇහෙන්නේ. හැබැයි දැන් මේකේ ඇහුනේ ෆෝන් එකේ ඉස්සරහා ස්පීකර් එකේ. ඉතින් අපි හැමෝම මෙච්චර කාල හිතන් හිටියේ ගොඩක් අය මේකෙන් වෙන්නේ ඉස්සරහා ස්පීකර් එකෙන් වෙන්නේ කෝල් එකක් අහන් පස්සේ ඇහෙන එක විතරයි කියලා. ඉතින් ඔයාටත් පුළුවන් වාගේ ෆෝන් එකේ ස්පීකර් එකේ අවුලක් ගිහිල්ලා නම් ඔයාට පුළුවන් මේ ඉස්සරහා තියෙන ස්පීකර් එක පාවිච්චි කරන්න. ඉතින් මේ වීඩියෝ එක වටී කියලා හිතනව නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා ෂෙයා කරන්න තමත කරන්න එපා. ආයිමත් මේ වගේ වීඩියෝ එකකින් හැමෝටම සුබ දවසක්.